योहंति परिरुंधति गामानि निगमानिच निग्गाहको समन्यातो संजन्या वसनोति දැන් මේකේ තියෙන ස්වභාවය අදට ගැලපෙන විදිහට අපි ගමු. මේ එදාට ගැලපෙන විදිහක් මේකේ තියෙනවා. ඒ කියන්නේ ගම් නියංගම් විනාශ කරන පිරිසක් ගැන. දැන් ඔබ ගම් නියංගම් විනාශ කරන මට්ටමට යන්න බෑනේ අද කාලේ. ඇයි ඒ? පොලිසිය මහතුරු ඉන්නෝනේ ඊට කලින් ඕව විනාශ වෙනවනේ. නැත්නම් ඒ කාලේ එහෙම නෑ. ඒ කාලේ රංචුවක් එකතු වුණාට පස්සේ මොකද කරන්නේ? ගිහලා ඒක ගමක්ම විනාශ කරලා දාලා ආදිවාසීන්වම කටයුතු කරන්න පුළුවන්. නැහොත් අද ඒ තත්ත්වයට පත් වෙන්න බෑ. නමුත් අපි මේ පත් වෙන්න පුළුවන් තැනට ගිහිල්ලා ඉවරලා අපි මෙතන අන්න එතන සුද්ධ කරගමු. දැන් මෙතන වෙඟදුනේ ගමක් නියංගමක් සේනාව ලව්ව වටලෝල විනාශ කරන වැඩපිළිවෙල. දැන් බලන්න වෙඟදුනේ ඔබ ලව්ව ඕ වගේ දේවල් කොහොමද වෙන්නේ කියලා. ගමක් නියංගමක් සේනාව ලව්ව විනාශ කරන වැඩපිළිවෙලක් ඒ කාලේ තිබ්බා. ඒ වගේම යන යන තැන මිනිසුන්ට අපහාස කරන වැඩපිළිවෙලක් ඒ කාලේ තිබ්බා. දැන් ඒ කාලේ තියෙන එක මේ කාලේදී ඔබ කරන්නේ කොහොමද කියලායි බලන්න ඕනේ. දැන් ගම නියංගම කියන එක දැන් අපිට දාගන්න වෙනවා පවුල් සංස්ථාවට. මොකද ඔබට ගමක් නියංගමක් විනාශ කරන්න බෑ. නමුත් ඔබට පුළුවන් පවුලක් කඩලා කියලා විනාශ කරලා දාන්න. එහෙනම් ඔබ ඍජුවම හෝ වක්‍රව හෝ තව පිරිසක් ධම්මල හරි ඔබ ඇසුරු නිසුරු කරන ඔබට තරහා හිතිච්ච හෝ මොනෝ හරි ගනුදෙනුවක් සම්බන්ධ වෙච්ච පවුලක් විනාශ කරන්න කඩාහිරවන්න කටයුතු කරනවා නම් ඔබට කියන නම මොකද්ද? වසලයා. ඒ කියන්නේ තිඟුදනි පාපයෙන් වැහිච්ච ලයක් තියෙන්නේ. ගොඩ දාන්න ලේසි නෑ. මේ දේවල් වල මාත්‍රයක් හරි ඔබගේ ඇතුලේ තියෙනවා නම් තිඟුදනි වහාම අයින් කරලා දාන්න. මොකද නිවනට තියෙන ලොකු බාධාවක් ඔය තියෙන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණා. ඔය ප්‍රශ්නේ ඇති වුණාට පස්සේ පින්විතනේ ඔය කෝන්තරේ හිතේ තියාගෙන ඊට පස්සේ ගෙදර අය හැමෝමත් එකතු වෙලා ප්ලෑන් කරනවා එක දෙයක්. මුන්ගේ ෆවුල විනාශ කරලා දාන්න ඕනේ. මුන්ව කොටෝල විනාශ කරන්න ඕනේ. අර ඉඩම අපි ගන්න නම් මුන් විනාශ වෙලා යන්න ඕනේ. මං හෙට යනවා කට්ටඩි මහත්තයා හම්බෙන්න. කීය දීලා හරි කමන්නේ. මුන්ගේ මුදුන් මුල ගලවලා දාන්න ඕනේ. මහගහ පෙරල ගන්න ඕනේ කොහොම හරි. මහගහ පෙරලුවා නම් ආයෙ එතනින් එහාට මුන්ට පවතින්න බෑ කියලා පින්විතනේ මේ බොහෝ පිරිසක් මේ වගේ ගති හිතේ තියාගෙන පින්විතනේ ඒ උදෙසා කටයුතු කරනවා. බලන්න ඔබගේ ගෙදරත් මේ වගේ දේවල් කතා වෙනවද කියලා. අහවල් ඉඩම ගන්න. දැන් අපිටත් අයිතියක් තියෙනවා ඕකේ. ඕකුංග පන්නලා දාන්න වැඩපිළිවෙලක් කරන්න ඕනේ. නැත්නම් කවුරු හරි හාමුදුරුවන් වහන්සේ නමක් වැඩවාසය කරනවා ඒ හාමුදුරුවන්ට පූජ කරපු එක. ඒ ඉඩම ගන්න ඕනේ කම තියෙනවා. මොකද ඒ ඉඩමේ මැණික් තියෙනවා. එහෙනම් කරන්න තියෙන හොඳම දේ තමයි ඒ හාමුදුරුවන්ව පන්නලා දාන්න ඕනේ ඔතනින්. ඒ කරන්න මොකද කරන්නේ? සේනාවක් අරගෙන ගිහිල්ලා ඉවරලා ගහලා ඔක්කොම කල් ඉවරලා ගෙවල් කුඩු පට්ටම් කළා. අර කුටියත් කුඩු පට්ටම් කළා යවන අවස්ථාවල් නැද්ද? ඕනේ තරම්. ඔබ අහලා ඇති මේවා. නැත්තම් තව ගමක හාමුදුරු කෙනෙක් ඇල්ලන්නේ මේ පුංචි කුටියක් හදාගෙන උන්වහන්සේ පින්ඳ පාතෙන් කටයුතු කරනවා. ඕක ආරංචි වෙනවා ඒ ගමේ ඊට අදාළ කටයුතු කරන පිරිසට. ඒ පිරිස ඊට පස්සේ මොකද කරන්නේ? තව පිරිසක් එක රාත්‍රියට ගිහින් ලෙවිලා අර ගෙවල් ඔක්කොම කඩලා කුඩු පට්ටම් කරලා ඉවරලා ගහලා පන්නලා දානවා. අර හාමුදුරුවෝ. එහෙම අවස්ථාවල ඕනේ තරම් මං අහලා තියෙනවා. තේරෙන්නේ අමු වසල ගතිය ඔය. අපි හරි පරිස්සම් වෙන්න ඕනේ පින්විතනේ ඔය වසල ගති මාත්‍රයක් හරි අපේ තුලට ඇවිදින්නද කියලා. මං ඔබට කියන්නේ ඔබගේ නිවසේ පින්විතනේ මේ වගේ දෙයක් මාත්‍රයක් කතා කරන්න එපා. ඔය ඉඩම ලක්ෂ 50ක් වටිනවා වෙන්න පුළුවන් පින්විතනේ. නමුත් හොඳට මතක තියාගන්න මොලේ ගෙඩියාවට පස්සේ කෝටියක් යන ඔපරේට් කරන්න. ඔපරේෂන් එක කරලා ඉවර වෙනකොට ඇස් දෙක පේන්නේ නැති වෙන්නත් පුළුවන්. එහෙනම් අර ලක්ෂ 50න් වටිනකමක් ආවේ නැහැ නේද? කෝටියක් වියදම් වුණා දැන් ඇස් දෙකක් නැහැ. ලේසි පහසු දේවල් නෙමෙයි ඔය. ඒක නිසා ඔබගේ ගෙදරට පිංගුදිනේ ආයේ කට්ටඩි මහතුරු අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම වුණොත් නැත්නම් ඔබට මාසෙකට සැරයක් කට්ටඩි මහත්තයෙක් ගෙදර ගෙන්න ගන්න වෙන්නේ. ඕවා කතා කරන්දි ගෙදර මේ විස කිරණ කියන ඒවා පිංගුදිනේ හිතා ගන්න බැරි දේවල්. ඔබ ගෙදරක ඕවගේ වසල ගතියක් කතා කරනවා නම් ඔබ අනිවාර්යෙන් කතා කරනවා. මේවා නැති වෙන විදිහක් නැහැ. කතා කරන්නේ නැත්නම් ඒ කියන්නේ පිංගුදිනේ ඔබ වසල ගතිය දැන් අයින් කරගෙන ඉන්න කෙනෙක්. නැත්නම් දෙන්න දෙමහල් ඕවා කතා කරනවාම තමයි. ගෙදර දරුවන් ඉස්සරහා තියාගෙන පින්විතේ පවුලේ තියෙන කුණුහාරන් නැද්ද බලන්න?
බලන්න කොච්චර මොට්ටද කියලා දෙමාපියෝ දරුවෝ ටික ඉස්සරහ තියාගෙන ඉවරලා කාර අම්මා තාත්තගේ වැරදි කියනවා තාත්තා අම්මගේ වැරදි කියන ඕවා කරන්නේ නැද්ද බලන්න එදන අම්මා තාත්තගේ වැරදි කියාගෙන 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 ගියාට පස්සේ අර දරුවගේ ඔළුවට වැටෙන්නේ මොනවද තාත්තගේ මොනවද වැටෙන්නේ වැරදි එතකොට තාත්තගේ වැරදි ටික ඔළුවට වැහලි වෙලා අර දරුවට එක කෝපයක් හටගත්තා නම් තාත්තා ගැන අර අම්මා තරම් දරුණු කෙනෙක් මේ ලෝකේ තවත් නැහැ නේද එයි ඒ අම්මට තරහක් ඇති උනේ මිනිහා ගැන නැවත අර දරුවට තරහක් ඇති උනේ කවුරු ගැනද තාත්තා ගැන ඉවරයි නේ පින්විතනේ ඒ දරුවා ඒ දරුවගේ බෙල්ල මිරිකලා මරලා දැම්ම නම් ඊට වඩා හොඳයි නේ ඒ ටික කරවන්න කලින් මේවා ගැන ඔබ හරි පරිස්සම් වෙන්න පින්විතනේ දරුව ලෝකෙට හදන්න පුළුවන් හැම කෙනාට ඒ හදපු දරුවව පෝෂණය කරගන්න එක තමයි පින්විතනේ හරිම අමාරු වැඩේ කන්න බොන දෙන එක නෙමෙයි පෝෂණය කිව්වේ ඒ දරුවව සතර පායට යවන්න නැතුව ගොඩක් ගොඩ දාගන්න එකයි වැදගත්කම එහෙනම් ඔබගේ ගෙදර කවර කවදාකවත් මේ දේවල් කතා කරන්න එපා තව කෙනෙක්ව විනාශ කරන දේවල් තව පවුලක් විනාශ කරන දේවල් ඔය එකක්වත් ඔබේ ගෙදර කතා කරන්න එපා ඕවා ආහාරයට ගන්න අමනුස්සය ඕනේ තරම් ඉන්නවා ඒ අමනුස්සය ඕවා ආහාරයට අරගෙන පිංගුසිනි මුලින්ම විනාශ කරන්නේ ඔබව ඊට පස්සේ දුවගෙන එනවා අනේ හාමුදුරනේ මෙහෙම එකක් වුණා අපේ ගෙදර ලොකු ප්‍රශ්නයක් නේ හාමුදුරනේ දැන් මොකද කරන්නේ තවද ඔය ප්‍රශ්නේ මුල කොතනද තිබුණේ මුලදීවනේ පිංගුසිනි අර ගෙදර ඉන්න පිරිසව ගැන කතා කරපුවා තව කෙනෙක්ව විනාශ කරන්න කතා කරපුවා කේන්තියෙන් දිලිහි දිලිහි කතා කරපුවා ඔබ හොඳට හිතලා බලන්න ඔබ ගැන කොච්චර දිලිහි දිලිහි කතා කරනවද කියලා පිංගුදුනේ මොකුත් නෙමෙයි ඔබ පාරේ යන වෙලාවට ඔබට මොනව හරි බලයක් තිබ්බනම් එහෙම මං හිතන්නේ නැහැ පිංගුතුනි අද ලංකාවේ එක ත්‍රිවිල් එකක්වත් තියෙයි කියලා ඔබ පාරේ ඩ්‍රයිව් කරගෙන යනකොට ඔබට බලයක් තිබ්බනම් වාහන අල්ලලා විසි කරන්න මොහොතට ඔබ හිතනවා ත්‍රිවිල් තියෙයි කියලා එකක්වත් නැහැ ඔබට ඒ තරම් කේන්ති ගිය අවස්ථාවක් නැද්ද මොකද මේ මහතුරුන්ට එහෙම මෙහෙම දාලා යන්න පුළුවන් පොඩි වාහනේ නිසා මේ මහතුරු එහෙම මෙහෙම දාලා යනවා නැවත එහෙම මෙහෙම දානකොට මේ සමහර මහතුරු මේ මහතුරුන්ට හිතෙන්නේ නැහැ නේ ඔබගේ වාහනේ එකට බ්ලොක් වෙනවා බ්‍රේක් ගහන්න වෙනවා මා අයියෙන් ඇතුළේ ඉන්න බිම ඇද වැටෙනවා නිදාගෙන ඉන්න දරුවා බිමට වැටෙනවා ඒ එකක්වත් මේ මහත්යට පේන්නෙත් නැහැ තේරෙන්නෙත් නැහැ මේ මහත්යයි ගමනේ යනවා නැවත ඒ ටික ඔක්කොම උනාට පස්සේ පින්වතුනි ඔබට එන කේන්තිය තුල ඔබට හිතෙන්නේ නැද්ද බලන්න ඌව විනාශ කරන්න ඒ මනුස්සයා විනාශ කරන මට්ටම වෙනකන් හිතෙන්නේ නැද්ද කියලා බලයක් තිබ්බනම් ඔය ත්‍රිවිල් එක අදලා පොලේ ගහන්න මේ වෙලාවේ පොලේ ගහන්න නැද්ද කියලා හිතලා බලන්න ඔන්න මනසට නැගිලා එනවා වසල ගතිය මොකද සංසාරය පුරාවට ඕක කර කර ආවේ මට මොන හරි අවඩක් කළා නම් මං දෙන්නම් ඔබට කියලා හිතාගෙනමයි මේ සසරේ ආවේ ඒ ආපු ගමනේදී පින්විතනේ කී දෙනෙක් විනාශ කරලා ඇද්ද බලන්න මේ වෙනකොට ගම් නියංගම් පවා ගිහලා ඒ ගම් නියංගම් වලට ඇතුල් වෙලා පින්විතනේ මේ මිනිසුන්ගේ බෙලි ගහපු අවස්ථාවල් කොච්චර ඇද්ද බලන්න මේ සසරේ එහෙනම් ඔය වසල පුරුද්ද කරගෙන ආවා ඔය වසල පුරුද්දේ අන්තිම කොටහ තමයි දැන් මේ ඔබ කරන්නේ ඒකයි ඔබට කියන්නේ වහ වහ ඔය වසල පුරුද්ද නතර කරගමු ඔය කියන වසල පුරුද්ද නතර කරගත්තා කියන්නේ පින්විතනේ ඔබ මහා ශ්‍රේෂ්ඨ මිනිස්සේ දැන් සමහර පිරිස කතාවේ නේ මට ඇහිලා තියෙනවා ඉස්සර නම් අපේ මහත්තයා එහෙම නෙමෙයි අපේ මහත්තයාගේ ඉස්සරහින් දැම්මනම් වාහනයක් අපේ මහත්තයා හොඳ තීත්ත ගුණවර්පෙන් දෙන්නේ දැන් හරි පුදුමයිනේ අපේ මහත්තයා ආයේ මේ වචනයක් කට හොල්ලන්නේ නේ එහෙම කියනවා මට ඇහිලා තියෙනවා දැන් හරි වටිනවා ඒ කියන්නේ වසල ගතිය ටික ටික මක් වෙනවා දුරු වෙවි යනවා තව කෙනෙක්ව විනාශ කරන්න හිතෙන ගතිය ඒක දුරු වෙවි යනවා ඒ වගේම පින්වතුනි තව කෙනෙක්ව පල්ලෙහාට දාන්න තියෙන ගතිය තව කෙනෙක්ව සමච්චලයට ලක් කරන්න තියෙන ගතිය හොඳට බලන්න පින්වතුනි තව කෙනෙක්ව සමච්චලයට ලක් කරන්න උත්සාහ කරන්නේ නැද්ද කියලා හැමතිස්සෙම ආදරයට කියන එකක් වෙනමයි ආදරයට කියන එක ගැන නෙමෙයි මම මේ කියන්නේ තව කෙනෙක්ව සමච්චලයට ලක් කරන්න කතා කරන දේවල් බලන්න පිරිසක් එකට එකතු වෙච්ච දන්න මොකද්ද කරන්න කියලා එතන පිරිසක් ඔබ ගැන කතා වෙනවා නම් අන්න අර මිනිස්සයා එනවා දැන් ඉතින් මේ මිනිස්සයාව සම්පූර්ණයෙන්ම නින්දාවට පත් කළා තමයි ওই මිනිස්සයා අපහු යන්නේ අන්න එහෙම ඔබ ප්‍රසිද්ධ කෙනෙක් නම් ඒකට තථාගතයන් වහන්සේ දේශනා කරනවා අමු වසලිය කියලා අමු කැලේ දාන්නේ කවුද අපි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන වසලිය කියලා වසලිය කියන එක තේරෙන්නේ නැහැ හරියට ඒක නිසා තමයි දැන් මේ අමු කියලා එතකොට තියන් ගැඹුරට වදිනවනේ අමු වසලෙක් ඔබ ප්‍රසිද්ධයි නම් ඔබ තව කෙනෙක්ව නින්දාවට පත් කරන කෙනෙක් කියලා ඔබ හොඳට බලන්න සිංහදිනි ගමේ යාළුවෝ අතර හෝ කවුරු හරි අතර ඔබ ප්‍රසිද්ධද කියලා අනිත් අයව නින්දාවට පත් කරන කෙනෙක් විදිහට
අනිත් අයට කතන්දර හදන කෙනෙක් විදිහට ආපෝ ඔය ගෑණි දැක්කද දැන් ඉතින් මුළු ගමේම මේක අල්ලලා වතුරවයි ඔන්න ඔය දණ ඉන්නවද බලන්න ඔය මනුස්සයාට දැන් කිව්වට වඩා හොඳයි නේ පත්තරේ දැම්මනහ අහලා නැද්ද ඔය දේවල් ඔය කවුරු ගැනද කතා කරන්නේ වසලියෝ ගැන තව කෙනෙක්ගේ මොහක් හරි රහසක් දැනගෙන ඒ රහස අනිත් අයට කිය කියා අර පුද්ගලයාට නිඳා කරන්න හිතන වැඩපිළිවෙලක් තියෙනවනම් මේ කවුරු ගැනද කතා කරන්නේ වසලියෙක් ගැන මොහක් හරි තොරතුරක් දැනගෙන ඒ තොරතුර තව කෙනෙකුට නිඳා අපහාස වෙන තොරතුරක් වෙන්න පුළුවන් ඒ තොරතුර හැම කෙනාගේම දැන ගැනීම පිණිස කටයුතු කරනවනම් ඔය මොන ගතියක්ද වසන ගතියක් මොකද තව කෙනෙක්ගේ කඳුර වලින් නේද පිංගුදෙන ජීවත් වෙන්න හදන්නේ ඔබ නිගමන හිතලා බලන්න ඔබ ගොඩනගාගත්ත චරිතේ ඔය චරිතයේ පිංගුදෙන දූෂණේ වුණොත් ඔබට සවදුරලත් මේ ලෝකේ ඉඳලා වැඩක් තියනවද නිගමන ඔබ හිතලා බලන්න පිංගුදෙන ඔය තරුණ දරුවෝ සියදි විනාශා ගන්න යයි කියලා කෙල්ලක් ඉන්න පුළුවන් පිංගුදෙන ඒ කෙල්ලව රවට්ටගෙන තවත් කෙනෙක් ඒ කෙල්ලව අමාරුවේ දාපු අවස්ථාවක් ඒ අමාරුවේ දාපු අවස්ථාවේදී පිංගුදෙන ඇයි ඒ ගෑනු ළමයාට හිතෙන්නේ මට තියෙන එකම පිළිසන්න සියදි විනාශා ගැනීම කියලා මේ ලෝකේ මොකු ඉන්නේ හින්දාද මොකු ඔබම කියන්නේ මොකු ඉන්නේ හින්දාද වසලෙව ඉන්නේ හින්දාද වසලේ ඉන්න හිඳ තමයි පිංගුදෙන ඒක හිතෙන්නේ මට දෙන එකම පිලිසන්න තමයි දැන් ගිහලා කෝච්චියට බෙල්ල තියෙන එක නැත්නම් ඩෑම් එකෙන් පයින් එක නැත්නම් වහපොනේ එක නැත්නම් එල්ලෙන එක කියලා වසලේව නෙමෙයි නම් පිංගුදෙන මේ ලෝකේ ඉන්නේ ඒ දරුවට යහපත කියලා දීලා යහපත් ආකාරයෙන් කටයුතු කරන ආකාරය කියලා දීලා ජීවිතයක් බේර ගන්න පුළුවන් අවස්ථාවක් හැදෙනවා නමුත් අද ඒක නැහැ පිංගුදෙන පුළුවන් නම් කරන්න මොකද්ද ඒක ෆොටෝ එකට ඒක ෆොටෝ එකක් ගහලා ඉවරලා කොහෙට දානවද Facebook එකට දානවා මම මොන තරම් නීචද නින්දිතද කියලා ඒ දාන එක වසල ගතියක් නම් ඒකට ලයික් එක දාන එක මොන වගේ එකක්ද වසලයට වසලයා සෙට් වෙනවා හැරෙන්න පිංගුදෙන වෙන එකක් වෙනවද කවදක්වත් ඒකයි දෙන්නේ ඒක දැහුව ගමන් ඒකට ලයික් එකක් දාන්න ඒක ෂෙයා කරන එක නම් මොන වගේ වැඩක්ද ඩබල් වසල වැඩක් නේද පිංගුදෙන තව කෙනෙක්ගේ රහස ලෝකෙට දෙන එක වීරක්‍රියාවක් නෙමෙයි පිංගුදෙන ඒක තනිකරම වසල වැඩ පිළිවෙලක් මොකද මේ මිනිසුන්ට ඉන්න නැති වෙනව නේද මේ මිනිසුන්ට රටේ ලෝකෙ බැහැල යන්න බැරි වෙනව නේද ඒ දරුව නිඳාවට පත් වෙනව නේද ඒ අය කර්ම බලවේග වෙන්න පුළුවන්. ඉතින් පින්වතුනි ඒ අයගේ කර්මයේ උදෙසා සබාධාමේ වදකියා වෙන්නේ ඇයි ඔබ? මේක ලෝකෙන් තුරන් කරන්න බෑ. මම මේ කියන්නේ ඔබගෙන් තුරන් කරගන්න කියලා. ඔබ ඒකට සබාධාමේ වදකියා වෙන්න යන්න එපා. තව කෙනෙකුට ගිනි දෙන්න එපා පින්වතුනි ඔය පැත්තෙන් කොහොමදවත්. ඒිට හොඳයි මේ මිනිස්සුන්ව මරලා දාන එක. මිනිස්සෙක්ට අපහාස කරනවට වඩා හොඳයි පින්වතුනි මේ මිනිස්සයා මරලා දාන එක. මොකද මේ මිනිස්සයා ඊට පස්සේ කරන්නේ අපහාසයේ විඳ ගන්න බැරුව මක් කරන එකද? ඒ මිනිස්සයා සියදිවි නසා ගන්න එක. එහෙනම් ඒ සියදිවි නසා ගැනීමට පින්වතුනි ඔබ වක්‍රාකාරයෙන් සම්බන්ධ වෙලා නැද්ද? සම්බන්ධ වෙලා තියෙනවා. ඇයි එහෙම අපරාධ කරන්නේ ලෝකෙට අපි? එහෙනම් ඔය වසල ගතිය පින්වතුනි සහ මුලින්ම අරගෙන. කවර කවදාක්වත් පින්වතුනි තව කෙනෙකුට අහිතක් වෙන්න වැඩක් gider කතා වෙන්නවත් එපා. විශේෂයෙන් ඔබගේ දරුවෝ ඉස්සරහා කතා වෙන්න එපා පින්වතුනි. ඒ දරුවන්ව අමාරුවේ දාන්න එපා. අඩුම තරමේ ආච්චි අම්මගේ සීයාගේ වැරදක්වත් ඒ දරුවෝ ඉස්සරහා කියන්න එපා. අම්මගේ තාත්තගේ වරදක් අයියාගේ අක්කගේ වරදක් ඒ දරුවා ඉස්සරහා කියන්න එපා. ඒ දරුවන්ගේ හිතවලට ඒව ඇතුළු වෙන්න දෙන්න එපා. අම්මා ගැන තාත්තා ගැන අහිතක් අම්මා ඒ දරුවන්ගේ හිතවලට ඇතුළු කළොත් සමහර වෙලාවට ඔබට තරහක් තියෙන්න පුළුවන් ඒ අම්මා ගැන. ඒ අම්මා වැරදි වැඩක් කරනවා වෙන්නත් පුළුවන්. හැබැයි ඒ දරුවෝ දන්නෙත් නැහැ, ඒ මහත්තයා දන්නෙත් නැහැ. ඒ අම්මා වැරදි වැඩක් කරනවා. ඔබ තරහ වෙනවා ඒ ගෑනු කෙනත් එක්ක. තරහ වුණාට පස්සේ ඔබට හිතුනොත් එමේ හිතහංග ඔබට දෙන්න. මං කියන ඔබගේ ළමයාත් එක්ක මේක. දැන් ඔය කරන්නේ මොන තරම් වසල වැඩක්ද කියලා හිතලා බලන්න. තේරුණනි? අර ගෑනු කෙනාගේ විතරක් නෙමෙයි. අර ළමයාගේ මුළු ලෝකෙම කඩා වැටෙනවද නැද්ද? ඔබ දන්නවද ඔව වෙනවා කියලා ලංකාවේ? ඔබ ඉන්නවද ලංකාවේ ජීවත් වෙනව නේද? ඔබ දන්නව නේද ඔව වෙනවා කියලා? තේරුණනි? ඔබ නම් කවර කවදාක්වත් ඒව කරන්න එපා. ඕනෙම කෙනෙකුගේ ජීවිතේ රහස් තියෙනවා. ඒ රහස් හොයලා ඒ ජීවිත අමාරුවේ දාන පුද්ගලයා බවට පත් වෙන්න එපා. සමහර කෙනෙක් ඉන්න පුළුවන් ඒ රහසින්ම ජීවත් වෙලා ඒ රහසින්ම මැරිලා යනවා. සමාජයට කිසි හානියක් උනේ නෑ. මම මේ කියන්නේ රහසෙන් ඒ වැඩ කරන්න කියලා නෙමෙයි. රහසෙන් කරපුවට එයා විඳවයි. හැබැයි එයා නිසා අර පවුලේ අය විඳවන්නේ නෑ නේද ඊට පස්සේ? හරි ඔබ නේද එතකොට මේ පවුලේ අයව විඳෙන්නේ? මම මේ ඔබ කියලා කතා කරන්නේ ඔබට එහෙම නෙමෙයි. මේ බණ අහන කාට හරි කමන්නේ නෑ. අවශ්‍ය ප්‍රමාණයෙන් මේව ගන්න. හැමෝම ගන්න. අරගෙන බලන්න මගේ හිතේ මේවා තියෙනවද? අතීතයේ තිබ්බා කමක් නැහැ ඒවා ඉවරයිනේ දැන් දැන් නෑ ආයි ආයි මම මාත්‍රිකවත් මේ දේවල් කරන්නේ නැහැ තව කෙනෙකුට හිංගි හිංසා වෙන වැඩ කිසිම මාත්‍රික දෙයක් කරන්නේ නැහැ පින්වතුනි තව කෙනෙකුට ගහන එක විතරක් නෙමෙයි පාපේ ගැව්වට නම් කමක් නැහැ අපි ඉදමුක එහෙම ගෑනු කෙනෙක්ව අහු වුණා නැත්නම් එහෙම පිරිමියෙක්ව අහු වුණා ගස් බැඳලා ගැහුවා ගහලා ගෙදර යවුවා මොෝ දැන් යවනවා උඹට දැන් අපි ගැහුවනේ උඹේ ගෙදර අයට මේක කියන්නේ
මිනිහට සතුට හිතෙන්නේ නැද්ද? අප්‍රමාණ සතුට හිතෙන්නේ නැද්ද? සමහරට ගහන්න ඉස්සෙල්ලා කියන්න ඇති වැද්ද? අනේ මට ගහන්න ඕනේ තරම් ගහන්න අතත් කඩන්න කකුලත් කරන්න මයි ගෙදරයිට නම් කියන්න එපා. ඔබ තේරුම් ගන්න. මොකද පින්වතුනි හැම කෙනාටම ඔය ආත්ම ගරුත්වය තියෙන ඕක විනාශ කරන්න එපා. ඒ කියන්නේ මේ පුද්ගලයන් ඔය පල්ලෙහාට දාන වැඩ පිළිවෙලට ඔබපත් වෙන්න එපා. පින්වතුනි කෙලින්ම ඔබ වසල ගතියේ තියෙන කෙනෙක් බවට පත් වෙනවා. තථාගතයන් වහන්සේගෙන් වසලයා කියන තැන නම් අහගන්න එපා කොහොමදම. නිගමනී ඉතල බලන්න මේ ගතිය ඔබ දුරු කරලා දැම්ම නම් ඔබගෙන් ලෝකෙට වෙන විනාශ වලින් 125 කට නතර වෙන්නේ නැද්ද කියලා. ඔය වසල ගතිය අයින් කරලා දැම්ම නම් ඔය තනිකර ලෝකෙට ගිනි දෙන ගතිය. ඔයිට හොඳයි පින්වතුනි හුණියමක් කරන එකේ පවුලට. හුණියමක් කළත් වෙන්නේ පවුල විසිරෙන එක. ඔබගෙන් ඔබ කියපු දේනුත් වෙන්නේ පවුල විසිරෙන එක. එහෙනම් සමහර දේවල් තියෙනව නේද පින්වතුනි දැක්කහම නොදැක්ක වගේ ඉන්නව නේද? කාගේ අහබද තකාද? ලෝකයාගේ අහබද තකා. ඒකනි මහා කච්චාන මහරහතන් වහන්සේ උන්වහන්සේගේ උදානීය දේශනා කරන්නේ. ඇස් දෙක තිබුණත් නොදැකිය යුත්තේහි අන්ධෙක්මි කියලා. කන් දෙක තිබුණත් නොහැහැයි යුත්තේහි කවුද? බිගරෙක්. අන්න එහෙම කටයුතු කරන්න. එතකොට පින්වතුනි තමන්ගෙන් ලෝකෙට වෙන මහ විනාශයක් නතර වෙනවා. ඒ වගේම ඔබ වසල ගතියෙන් නිදහස් වෙනවා. මහා දරුණු වසල ගතියක් පින්වතුනි මේ ගාථාවෙන් සඳහන් වෙන්නේ. ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න මේක නැති කරගන්න. මොකද අනන්ත සංසාරේ මේ ඔබ අනන්ත අප්‍රමාණව කළා. දැන් ඒව විඳව ගන්න බැරුව ඉන්නේ. අනන්ත අප්‍රමාණව කළා. ඔබ විනාශ කරපු ගම් ගාන හිතා ගන්න බැරි වේවි. ඔබ රජුරුව වෙලා ඉන්න කාලේ කැරලි කියලා හිතාගෙන පින්වතුනි ගිහිල්ලා මරපු ඔළු ගෙඩි ගාන හිතා ගන්න බැරි වේවි. ඔය ඔක්කොම කළා දැන් මෙතන ඩයිදල ඉන්න සාන්තුරු වගේ. ඒකයි කියන්නේ පින්වතුනි නිවන් දකින ධම නෙමෙයි අමාරු. නිවන් දැකීමයි අමාරු. ඇයි? ඒකට අවශ්‍ය වට පරිසරයයි සකස් වෙන්නේ නැත්තේ අනන්ත සසරේ කරපු දහබළු වැඩ නිසා. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.